විතිය දකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව. දිනාටම පින් බර වාසනාවන්ත සුබ උදෑසනක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් සමහර වෙලාවට අද දවසෙත් ඔබ රාහු කාලය බලන්න ඒතරක් නෙමෙයි අද දවසෙත් සමහර වෙලාවට දුවගේ පොරොන්දම් ගලපන්න සූදානම් වෙන දවසක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පුතාගේ දුවගේ අපල තියෙනවා, මේ අපල දුරු කරගන්න මොකද්ද කරන්න කියලා කල්පනා කරන දිනයක් වෙන්නත් පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔබ බෞද්ධ නම් සම්බුදු දහමට අනුව මේ එන හැම ප්‍රශ්නයකටම ඔබ මුහුණ දෙන්න ඕනේ. මේ ජ්‍යොතිෂය තුලින් ඔබට මේ ප්‍රශ්න වලින් මගහැරලා යන්නට බෑ. මේ ප්‍රශ්න ඔබේ ප්‍රශ්න, මේ ප්‍රශ්න මගේ ප්‍රශ්න. එහෙනම් ඔබට මට මේ බලපාන ප්‍රශ්න වලට බෞද්ධයින් විදිහට අපි මුහුණ දෙන්න ඕනේ. හැබැයි මුහුණ දෙන්න අපිට අවශ්‍ය කරන මෙවලම් මොනවද අපි ඒවා දැන කියාගමු. අද තසපු ධර්ම සාකච්ඡාව මෙතන සිට ආරම්භ කරනවා. ධර්මය තුලින් ජීවිතය දකින්න හැටි ඔබට පහදා දෙන්න සූදානම්. වැඩමවා වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේව ඔබ අප හැම දෙනාම නමස්කාර පූර්වකව පිළිගනිමු. කදාන පොල්පිටි මූකලන් අශෝකාරාම වාසී කඩවත මාවරමණ්ඩිය Siri ගෞතම සදහම් ආරාමයේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය Siri විමල Siri ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍යපාද ශාස්ත්‍රපති පොල්පිටි මූකලන්නේ පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේ තමයි අඹිතාත්තේ මිත්‍යාවට තිත තවමින් සම්බුදු දහමේ අපි නොදන්න කරුණු කාරණා විග්‍රහ කර දෙන්න දේශනා කරන්නට සූදානම් උන්වහන්සේ මෙතෙන් සිට. අපේ හැමදෙරේ ජීවිතයේ අපි එන හැම ප්‍රශ්නයක්ම උත්සාහ කරනවා මේ ග්‍රහ තාරකා එක්ක ජ්‍යොතිෂයක ගලපාගෙන යන්න. දැන් වර්තමානයේ එන්නේ ඔබ දකින්න ඇති අපි ටීවී දෙරණ හරහත් මේ ජ්‍යොතිෂ වැඩසටහන් අපි නතර කරමින් සම්බුදු දහමට ඉඩක් වෙන් කරලා තියෙනවා. මොකද අපිට සමහර තැන්වල තේරලා තියෙනවා බෞද්ධයින් තමයි වැඩිපුර මිත්‍යාවට ගමන් කරන්න උත්සාහ කරන්න කියලා. මේ චෝදනාව ඔබත් අපිට නිරන්තරයෙන්ම මග තොටේදී හම්බෙන තැන්වලදී ඔබ මතක් කරනවා. මෙහෙම සමහර පිරිස් ඉන්නවා මෙන්න මේ පැත්තට නම් කොච්චර බණ ඇහුවත් මේ යන්නෙම ග්‍රහවල දුරු කරගන්න මෙන්න මේ වෙන දේවල් සිද්ධ කරගන්න කියලා. ඒ නිසා අපි හැමදුරනේ සම්බුදු දහම තුල මිත්‍යාවට තිත තබමින් ජීවිතේ ඔබට එන මට එන ඕනෑම කරදරයක් අපේ හැමදුරනේ කරදරයට මුහුණ දෙන්න බෞද්ධයාට සිද්ධ වෙනවම නේද පැඳුනේ? කරදර වලින් බැහැර වෙන්න පුළුවන්ද බෞද්ධහමට අනුව? ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ සියලු දෙනාට අද දවසත් වාසනාවන්ත දවසක්, තෙරුවන් සරණින් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ගයන් මහත්මයා අහපු ප්‍රශ්නෙට මම මේ අවතීර්ණ වෙන්න බලන්නේ අසපුව වැඩසටහන තුලින්. එතකොට අද මාතෘකාව ඉතා වැදගත්. මොකද අපිට සියලු දෙනාටම ගිහි පැවිදි සියලු දෙනාටම බලපාන්නා වූ ප්‍රධානම මාතෘකාවකටයි අද අපි අවතීර්ණ වෙන්නේ. එහෙමයි. මොකද ගිහි පැවිදි කියලා මම කිව්වේ මොකද පැවිදි ඇත්තොත් වාසනාවකට වගේ සහ නොදැනුවත්කම නිසා සහ දීර්ඝකාලීන ඓතිහාසිකමය හේතු මත මේකට යොමු වෙලා ඉන්නවා. මේ අපි කතා කරන්නා වූ ජ්‍යොතිෂ ඒ මිත්‍යා පැත්තට. එතකොට ඒකේ මං ආරම්භයේදී මෙතනින්ම නිවැරදි කරගෙන යනවා මේ කතාව කියාගෙන. එතකොට ශ්‍රාවකයාට ලේසියි. එතකොට මොකද දැන් මේ දේශනාව යනකොට අපේ මේ ගිහි ශ්‍රාවක පිරිස් කල්පනා කරනවා, දැන් මේ හාමුදුරුවෝ මෙහෙම කියනවා, අර හාමුදුරුවෝ මෙහෙම කරනවා, මොකද්ද මේ කියලා. ඒකට උත්තරේම දීගෙන යන්න. මොකද්ද? ඓතිහාසිකමය වශයෙන් අපිට වෙච්ච විපර්යාසයක් හරහා තමයි මේ මිත්‍යා දෘෂ්ටි ටික ලංකා ජන සමාජයේට මුල් බැසගන්නේ. ඒක දේශපාලන කාරණාවක්. දේශපාලන කාරණාවක්. එහෙමයි. එතකොට දේශපාලන කාරණාවක් තුල, දේශපාලන බලය තුල අපට පුළුවන්කම තියෙනවා ජන සමාජයේට විවිධ දේවල් පටවන්න. එහෙම පැටවීමක් සිද්ධ වුණා මීට අවුරුදු 1000කට පෙර. ඒ තමයි දකුණු ඉන්දියා ආක්‍රමණය, කාලිංග මාග. කාලිංග මාගගේ ආක්‍රමණය නිසා ඔහු විසින් දේශපාලන බලය ලබා ගැනීම සමග ඔහුගේ විශ්වාස පද්ධතිය අපේ ජන සමාජයට සම්ප්‍රේෂණය කරා. ඒකේ ප්‍රධානම එකක් තමයි ඔහු Hindu ආගමික භක්තිකෙක්. ඔහු විසින් ඒ ජ්‍යොතිෂ වැඩපිළිවෙල, ඒ Hindu ආගමික බලවේගය, ඒ වගේම අනිත් පැත්තේ බ්‍රාහ්මණ බලවේගය මේ රටේ තහවුරු කළා.
ඒ අනුව අපේ ජන සමාජය විශ්වාස කරන්න පටන් ගත්තා බුදුදහමේ තිබිච්ච ශ්‍රේෂ්ඨ ඒ ප්‍රතිපත්තිමාලාව බැහැර කරලා මෙන්න මේ ජ්‍යොතිෂ වේදී ආදී තිරච්චීන විද්‍යා. දැන් තිරච්චීන විද්‍යා කියන වචනේ මම පාවිච්චි කරන්නේ මගේ වචනයක් නෙමේ, දැන් තිරිසන් විද්‍යා කියන එක. මේක බුදුරජාණන් වහන්සේගේ වචනයයි. දැන් උන්වහන්සේ මේ වචන පාවිච්චි කරලා තියෙනවා සූත්‍ර 17,705ක් වූ සූත්‍ර දේශනා මාලාව ඇතුලේ දේශනා කීපයකදීම. එකක් තමයි දීඝනිකායේ කේවඩ්ඩ සූත්‍රය. දීඝනිකායේ පළවෙන කොටසට කියනවා සීලස්කන්ධ වර්ගය කියලා, ඒකේ තියෙනවා කේවඩ්ඩ සූත්‍රය. ඒ කේවඩ්ඩ සූත්‍රයේදී ඊටාම පැහැදිලි ලෙස කරුණු 100කට පමණ උන්වහන්සේ පාවිච්චි කරනවා තිරච්චීන විද්‍යා කියලා. ඒක එකක් තමයි ජ්‍යොතිෂය කියන්නේ. නිමිති, පලාපල කියන ඔය සියල්ලම, එතකොට නැකතට වැඩ කිරීම සියරටම දාලා තියෙන වචනේ තිරච්චීන විද්‍යා. ඊළඟට සංයුත්තනිකායේ තුන්වන කොටසේ කන්දක වර්ගයේ සුචිමුඛී නම් දේශනාවේදී සාරිපුත්තයන් වහන්සේ තම පැහැදිලිව මේ හස්ත රේඛා ගැන බැලීම, ඊළඟට වාස්තු විද්‍යාව, ඊළඟට ජ්‍යොතිෂය, මේ සේරටම උන්වහන්සේ පාවිච්චි කරන්නේ තිරච්චීන විද්‍යා, තිරිසන් විද්‍යා කියන එක. එතකොට මේ තිරිසන් විද්‍යා කියන මේ දේ බුද්ධ දේශනාවේ හඳුන්වන අනිකුත් ආගමික අයගේ විශ්වාසවලට ඒක තිබුණා කියලා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් ඒකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන අහන අය, Hindu ආගමික විශ්වාස වෙනයි, Islam ආගමික විශ්වාස වෙනයි, කතෝලික ආගමික විශ්වාස වෙනයි, සහ ලෝකයේ තියෙන ආගම් 4000ක් පමණ ඒවැය විශ්වාස වෙනයි. ඒ විශ්වාස ඒගොල්ලෝ කරා කියලා ඒක බෞද්ධයාට ප්‍රශ්නයක් නැහැ. ඒ අය එහෙම විශ්වාස කරා කියලා. මොකද බෞද්ධයයට ඒක අදාළ වෙන්නේ නැහැ. කතෝලික බැතිමතෙක් යම් යම් දේවල් විශ්වාස කරා කියලා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඉස්ලාම් අයගේ විශ්වාස අපිට අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ භක්තිය එතන තියෙනවා. අපි මේ කතා කරන්නේ බෞද්ධ නාමයෙන් පෙනී සිටින බුද්ධං සරණං ගච්ඡාමි කියන, ධම්මං සරණං ගච්ඡාමි කියන, සංඝං සරණං ගච්ඡාමි කියන, තෙරුවන් සරණ යන අය බුදුරජාණන් වහන්සේ විසින් තහනම් කරන ලද, බුදුරජාණන් වහන්සේ තිරිසන් විද්‍යා කියලා හඳුන්වලා දීපු දේවල් පිළිපැද පැද මිත්‍යා දෘෂ්ටිකව යමින් බොරුවට බෞද්ධ නාමයෙන් පෙනී සිටීමේ ප්‍රශ්නයයි මම මේ කතා කරන්නේ. එහෙමයි. එතකොට මේක දේශපාලන බලය මගින් ලංකාවේ බලය, දේශපාලන බලය අල්ලාගත්තු කාලිංග මාග තමයි නෛතිකමය වශයෙන්, විශේෂයෙන්ම නිල වශයෙන් මෙය ආයතනගත කරන්නේ ලංකාවේ. ඉදා පටන් තමයි මීට අවුරුදු 1000කට පමණ පෙර සිට තමයි මේක ලංකා ජන සමාජයේ මුල් බැසගන්නේ. ඒ මුල් බැසගෙන පැතිරෙන්නේ. එහෙමයි. දැන් මම තව මේක මම හිතන්නේ මේ අවතීර්ණ වෙනකොට අර හරියට අපසරිය හදාගෙන මෙන්න ඕනේ. එතකොට තමයි පැහැදිලි වෙන්නේ. නැත්නම් එකපාරින් කිව්වම හැම එක්කෙනාටම මේක ප්‍රතික්ෂේප කරන්නවත් හිතෙනවා. අනිත් පැත්තෙන් හැමතිස්සෙම මේගොල්ලෝ තර්ක කරගන්නේ මේ හාමුදුරුවෝ මේ මොකද්ද කියන්නේ, අපේ අතීත මුතුන් මිත්තෝ නේමේ මේවා කරගෙන ආවේ කියලා ওই ප්‍රශ්න එනවා. මම මේක හදාගෙන ඉන්නේ. දේශපාලන බලය හරහා කරන්න පුළුවන් දේවල් මම මේ දැන් මතක් කරනවා. ඔන්න තව එකක් එනවා. එදා කාලිංග දේශයේ යුද්ධය කරපු චණ්ඩාශෝක, එතකොට දිග්විජය ප්‍රතිපත්ති අනුගමනය කරපු පෙරදිගින් පහළ වෙච්ච දඹදිව අශෝක, ඔහු දිග්විජය ප්‍රතිපත්තිය තුළින් රටවල් යුද්ධ කරලා අල්ලපු ඒ අශෝක නම් වූ ප්‍රතාපවත් චණ්ඩ රාජ්‍ය නායකයා කාලිංග දේශයේ යුද්ධයෙන් අතිශය මානසික පීඩාවට වියවුලට පත් වූ වෙලාවේදී නීග්‍රෝධ නම් සාමණේර ස්වාමීන් වහන්සේගෙන් තිසරණයට පත් වෙලා, ඉන් පසුව ඒ සාමණේර ස්වාමීන් වහන්සේගේ ගුරුදේවයන් වූ මොග්ගලි පුත්තිස්ස මහරහතන් වහන්සේ මුණ ගැහිලා උන්වහන්සේගෙන් සම්පූර්ණ බුදුදහමේ ආභාෂය ලබාගෙන අන්තිමේ ධර්මාශෝක නම් රාජ්‍ය නායකයා බවට පත් වුණා. ඉන් පසුව මේ ප්‍රතාපවත් අධිරාජයා තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කරා රටවල් යුද්ධ කරලා අල්ලන්නේ නැතුව ධර්මයෙන් අල්ලන්න ඔහු ධර්මයේ ප්‍රචාරය කළා. රටවල් 9කට ධර්ම ප්‍රචාරය කළා. තම්බපන්නි මහිස මණ්ඩල යෝනක දේශයේ අපරන්ත කාශ්මීර ගන්ධාර වනවාසී ස්වර්ණභූමි හිමවන්ත ආදී මේ රටවල් 9කට ධර්ම ප්‍රචාරය කරා. තම්බපන්නි කියන්නේ අපේ රට. අන්න දේශපාලන බලය පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කළා.
ඒ රාජ්‍ය නායකයා තමන්ගේ දේශපාලන බලය පාවිච්චි කොට තමන්ගේම පුත්‍ර රත්නය වූ මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවලා මීට වර්ෂ 2300කට පෙර ලංකාවේ බලය පිහිටෙව්වා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එවකට ලංකාවේ රාජ්‍ය නායකයාව සිටියේ දේවානම්පියතිස්ස නම් රජුරෝ. දේවානම්පියතිස්ස රජුරෝ තමන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා රට පුරා බුද්ධ දහම බුදු දහම ව්‍යාප්ත කරා. රාජ්‍ය බලය. ඊට පස්සේ ලංකාවේ රජ බවට පත්තුණු අනිකුත් රජදරුවෝ උත්තිය රජුරෝ, මානාගලිය රජුරෝ, යටාල තිස්ස රජුරෝ, ගෝඨාභය රජුරෝ, කාවන්තිස්ස රජුරෝ, ගැමුණු රජුරෝ, තිස්ස රජුරෝ ආදී රාජ පරපුරම මේ වැඩපිළිවෙල රට පුරා විහිදුවලා යවුවා. මොන බලයෙන්ද? රාජ්‍ය බලයෙන්. මේ ගමන් මාවත දිගට දිගට ඇවිල්ලා ලංකාවේ පොළොන්නරු යුගයට එනකොට මහා ප්‍රතාපවත් රාජ්‍ය නායකයෙක් බිහි වුණා. ඒ තමයි මහා පැරකුම්බා රජුරෝ. රාජ්‍ය බලය පාවිච්චි කරලා අශෝක අධිරාජයා කරපු ප්‍රතාපවත් වැඩක් තමයි මිත්‍යා දෘෂ්ටික භික්ෂූන් වහන්සේලා 60,000ක් පමණ සිවුරු හරවා යැවීම. රාජ්‍ය බලය යවල ශාසන සංශෝධනයක් කිරීම. ඔය වගේම වැඩක් කරනවා මහා ප්‍රතාපවත් වූ පළවන පරාක්‍රමබාහු රජුරු. ඉවකට හිටියා අනුශාසනා දෙන්න අපේ පළවන සංඝරජ පදවිය දරූ දිඹුලාගල මහකාශ්‍යප හාමුදුරන් වහන්සේ. දිඹුලාගල මහකාශ්‍යප හාමුදුරන් වහන්සේගේ අනුශාසනා පරිදි පළවන පරාක්‍රමබාහු රජුරෝ සම්පූර්ණ ශාසන සුද්ධියක් ඇති කරවන්න කටයුතු කරලා විනය සංගායනාව විනය විමර්ශනය කිරීමක් කරවල රජ්ජුරුව කොච්චර උනන්දු වුණාද කියනවනම් දිඹුලාගල මහකාශ්‍යප හාමුදුරන් වහන්සේ පෑ ලිවෙනකන් ඒ විනය විචාරණ කොට ඒ භික්ෂුන් වහන්සේලාගෙන් තිරයකට මෙහා පැත්තට වෙලා ඉඳගෙන හිටගෙනම රජ්ජුරුව මේකට සවන් දීගෙන හිටියා කියලා වාර්තා වෙනවා. එහෙම කරලා රාජ්‍ය බලය පාවිච්චි කරලා දහස් ගණන් මිත්‍යා දෘෂ්ටික භික්ෂූන් ශාසනයෙන් නිරපලා පොළොන්නරු කතිකාවත ගහලා ශාසන සුද්ධිය කළා. රාජ්‍ය බලය පාවිච්චි කරලා මේ මහා පැරකුම්බා රජුරු. ඔන්න ඔය කාලපරාසය තුල ලංකා ජන සමාජය බුදුදහම පදනම් කරගෙන යන්නේ. මුල් වෙලා තියෙන තුන් සරණයයි රජුරුවන්ගේ ඒ තුල තියන්නේ තුන් සරණයයි. හොඳම උදාහරණය තමයි ගැමුණු රජුරු යුද්ධයට යන වෙලාවේ එලාර සමග ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ද්වන්ද සටනක් කවුරු මැරෙයිද දන්නේ. එවැනි අවස්ථාවකදී තමන්ට තියෙන සියලු තුරුම්පු පාවිච්චි කරනවා. එතකොට එතුමා පාවිච්චි කරපු තුරුම්පු මොකද්ද? තුන් සරණය. එතකොට එතන කිසිසේත්ම ශ්ලෝක මන්තර ඒ වගේම සුර දාගෙන ඉන්න එක දැන් මෙවැනි කාලයක රාජ්‍ය නායකයෙක් සමානට ඉදිරි ආරක්ෂක වලල්ලට එහෙම ගියා නම් එහෙම අනිවාර්යයෙන්ම සුර 500ක්වත් ගැට ගහගෙන යයි කියලා මම විශ්වාස කරනවා. මොකද වෙඩි වදින්න නැතිවෙන්නේ. අනිත් පැත්තෙන් 1,50,000,000ක්වත් මන්ත්‍ර ජප කර කර යයි. ගැමුණු රජුරෝ ඍජු ලෙස මූණට මූණලා කරන ද්වන්ද සටනේදී එලාර රජුරෝ එක්ක පාවිච්චි කරපු ගාථා රත්න කොහොමද සිද්ධ වෙන්නේ? බුද්ධෝ තිලෝක සරණෝ, ධම්මෝ තිලෝක සරණෝ, සංඝෝ තිලෝක සරණෝ කියන ගාථා රත්න තුන රම්පතක ලියා එය තමන්ගේ උතුන්නේ සිරසේ තබාගෙන ඉන්පසුව ජයෝ මොනින්දස්ස සුබෝධි මූලයේ අහෝසි මාරස්ස පරාජයෝහි උග්ගෝසිවුන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයසු මයියන් කියන මෙන්න මේ ගාථා රත්නය සීකර කර අද වෙනකොට පිරිත් පොත් වහන්සේගේ අවසාන භාගයේ උපග්‍රන්ථයේ මේ ගාථා රත්න තියෙනවා. අපේ මිනිස්සු භාවිතා නොකලට බහුතරය. හැබැයි භාවිතා කරන අයත් ඉන්නවා. හැබැයි මේකේ වටිනාකම තියෙන අච්චාරු හැලිය වගේ මාධ්‍යවලත් මේ ගාථා ටික පාවිච්චි වෙනවා. හැබැයි ඒ මාධ්‍යවලම අනිකුත් මිත්‍යා දෘෂ්ටිත් භාවිතා වෙනවා. ඒකේ අච්චාරු හැලියක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ අච්චාරු හැලිය තමයි එන කියලා යන්න ඕන. එතකොට දැන් අරකක් තියෙනවා. ඔව් ගැමුණු රජතුමා භාවිතා කළ ගාථා කියලා කියනවා. බුද්ධෝ තිලෝක සරණෝ කියලා ලස්සනට කියනවා. එතකොට මේක ඇයි අපිට ඒ විතරක් අරගෙන කරන්න බැරි කියන ප්‍රශ්නේ තමයි මම මෙතෙන්දී අහන්න කැමති වෙන්නේ. එතකොට දැන් මම ඊටම සතුටු වෙනවා. ආරම්භයේදී මතක් කරලා දෙරණ මාධ්‍ය ජාලයේ ඒ තිබිච්ච වැඩසටහන් දැන් නවත්තලා ඒ සම්පූර්ණයෙන්ම දැන් ආගමික විශේෂම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට මුල් තැන දීලා කටයුතු කරන්න මේ දැන් තීරණ අරන් තියනවා කියලා ඒ නිසා ඇත්ත වශයෙන්ම මම විශ්වාස කරන අපේ දේශනාවත් ගොඩක් බලපෑවා කියලා මේ වගේ තීන්දු තීරණ ගන්න මටම ආරාධනාවක් තියෙනවා ඒ දේශනාව වලට සම්බන්ධ වෙන්න කියලා අනිකුත් සාමුදුරන් වහන්සේලා සමග. මම ඊටම සතුටු වෙනවා. මාධ්‍යයක් හැටියට දෙරණ මාධ්‍ය ජාලයට මම සම්පූර්ණ පුණ්‍යානුමෝදනාව කරන්න කැමතියි. එහි ඉහළම
නිලයන් දරණ පින්වත් අයගේ ඉඳලා මේ කටයුතු මෙහෙවන සියලු දෙනාට අපි සෙත්පතනවා. මොකද මේකේ ප්‍රධාන දේ වෙන්නේ සම්මා දිට්ඨිය වෙනුවෙන් කටයුතු කිරීම අනිවාර්යම පින් වැඩෙන දෙයක්, අනිවාර්යම සුගතිය අත්පත් වෙනවා. මිත්‍යා දෘෂ්ටියට උපකාර කිරීම දුගතියට යන්න හේතු වෙනවා, පින් නැති වෙලා යනවා, තියෙන පුණ්‍යත් වෙනසිලා යනවා. එසා මේ තීන්දුව ගැනීම අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මම හිතන්නේ මාධ්‍යයක් හැටියට දෙරණ මාධ්‍ය මේ ගත්තු ඉතාම ප්‍රතාපවත් එඩිටර ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්ත තීරණයට මම නම් පුදුමාකාර විදිහේ සතුට පළ කරනවා. ඒකෙන් මම මේ කිසිම අනිකුත් ඒ විශ්වාස දරණ අයට ඒගොල්ලන්ට නිකන් හිරිහැර වෙන දෙයක් කියනව නෙමෙයි. එහෙමයි. ඒ කියන්නේ ඒ අය ඒ විශ්වාසයේ දරන්න හේතු වෙන කරුණුයි මම මේ පැහැදිලි කරන්නේ. එහෙමයි. මේ වන විට යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් හෝ යම්කිසි ගිහි පින්වතෙක් ඒ දෘෂ්ටිවලට හිර වෙලා ඉන්නවා නම් ඒකට හේතු උනේ දේශපාලන බලය විසින් අපිට පටවපු දේ කියන එකයි මම මේ කියාගෙන ඉන්නේ. එහෙමයි. එතකොට අපිට එවැනි දෙයක් නෙමේ මුලදි හම්බ වුනේ. ඒ නිසා අපි ගත්තොත් දැන් බලන්න මහනුවර යුගයේදී අපිට ආවා රජවරු 4 දෙනෙක් එතනත් දේශපාලන බලය. අන්තිම සිංහල රජුරෝ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරංගෙන් පස්සේ මේ රටේ බලය ලබා ගන්නේ නායක්කර වංශික රජවරු ශ්‍රී විජේ රාජසිංහ, රාජාදි රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ. මෙන්න මේ කියන රජවරු 4 දෙනා. මේ රජවරු 4 දෙනාගේ බිසෝවරු ඉන්දියාවෙන් එන්නේ. මේ බිසෝවරු 4 දෙනාට කොහොමද රජුරෝ බිසෝවට ඉතින් පොඩ්ඩක් බයගමකුත් තියෙනවා. ඉතින් බිසෝව ඉල්ලා සිටිනවා බොහෝ වෙලාවට මගේ ආගම මට අදහන්න ඕන. කොයි රටේ හිටියත් අපිට කරන්න දෙයක් නැහැ, මගේ ආගම ඕන. ඒසා ඒ අයට පන්සලේම දේවාලය හැදිලා තියෙනවා. එතකොට රජුරෝ රාජ්‍ය බලය නෛතිකමය වශයෙන් ලබා ගැනීම සඳහා හිතේ මොන විශ්වාසයක් තිබුණත් බුදුගෙට යනවා. දැන් නූතනෙත් අපිට සමහර දේශපාලනඥයෝ ඉන්න පුළුවන්. ඉතින් බුද්ධාගමයි කියලා පෙනී සිටියට බුද්ධාගම නෑ හිතේ. හිතේ තියෙන වෙන මොකක් හරි එකක්. නමුත් පෙනී සිටින්නේ බුද්ධාගම වෙනුවෙන්. එහෙම අයත් මේ නූතනෙ අපිට හොයාගන්න පුළුවන්. දැන් මම දකිනවා ලංකාවේ ඉන්න දේශපාලන ශේෂ්ත්‍රයේ බහුතරයක් බෞද්ධ නාමයෙන් පෙනී සිටින අය කෙලින්ම බෞද්ධ බුදුදහම වෙනුවෙන් කටයුතු කරන බවක් මට නම් වැඩිපුර පේන්නේ නෑ. දැන් උදාහරණයක් වශයෙන් Hindu ආගමික අය තමන්ගේ ආගම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ගියත් කරන්න තියෙන ශ්‍රේෂ්ඨම ක්‍රියාව කරනවා. ඉස්ලාම් ආගමික අය ඉල්ලන්නේ 100ද කෝටියක් කරලා දෙනවා. ඊළඟට අපේ කතෝලික බැතිමතුන් ඒ දේශපාලන ශේෂ්ත්‍රයේ මොන පක්ෂයක හිටියත් තමන්ගේ ආගම වෙනුවෙන් කරන්න තියෙන ඉහළම දේ කරනවා. නමුත් බෞද්ධ නායකත්වය ප්‍රමාණවත් මදි කියලා මං කියන්නේ. හැබැයි එතෙන්දි මම එකතු කරන්න කැමති මෙතෙන්දි දැන් බෞද්ධ නායකත්වයේ කියන එක ආපු ගමන් මම මේලයි සිහිපත් කරන අතිගරු ජනාධිපතිතුමාව. මොකද හේතුව අතිගරු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මොකක්ද අපි ඒකට කියන්නේ ශාසන ඉතිහාසයේ තමන්ගේ නාමයේ ලියවෙන ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් පසුගියදා කළා. ඒක එඩිතර ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. මේ මෑත කාලීනව මිත්‍යා දෘෂ්ටික මත වපුරන හිස් පුජ්‍යලයෝ භික්ෂුන් වහන්සේලා ගිහියෝ මේ ඇතිවෙන යුගයක ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම. එහෙමයි. ඒක ඊටාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒක රන් අකුරින් ලියවෙන ක්‍රියාවක්. ඒකම එතුමා දැන් ඒකේ පීවර අරගෙන තියෙනවා. ඒක ලෝක උරුමයක් බවට පත් කරන්නේ. එහෙමයි. එතකොට ඒක ඊටා ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. නමුත් මම කියන්නේ මේ අපේ රටේ ඉන්න බෞද්ධ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉඳලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දක්වා මම මේ කතා කරන්නේ. තමන්ගේ සේවාව අනිකුත් ආගමික නායකයොත් එක්ක මේ අනිකුත් දේශපාලන නායකත්වය එක්ක බලනකොට වෙනත් ආගමික නායකත්වය එක්ක බලනකොට මදි කියලා මං කියන්නේ. එහෙමයි. ඔව්. මොකද අදිත්තය උපරිම කරනවා. අපේ අය මදිතාම. එතකොට මං මේකෙන් ඉල්ලන්නේ ඒගොල්ලන්ට ඥානය පහළ වෙන්න ඕන. එහෙනම් අපිත් අපේ දහම වෙනුවෙන් කරන්න තියෙන උපරිම සේවාව කරන්න ඕන කියලා. අපි හඳුනන නොතරදී පොඩි ගැටලුවක් මතුනා. ඒ තමයි අපි හඳුනන්නේ අපි හිතමු දැන් ගමේ නායකත්වයේ තියෙන වෙලාවේ ඔහුට හොඳට වෙලාව තිනු ආගමානුකූලව හැසිරෙන්නේ ගමේ අයත් එක්ක හැසිරෙන්න. දැන් ගමේ නායකයා ප්‍රාදේශීය සභාවේ නායකයා බවට පත් වන විට ඔහු කියනවා දැන් මට ඉස්සර වගේ වෙලාවක් නැහැ. අන්න ඔතන නේද අපි හැමෝම අපිට වරදින තැන පන්සිල් ගන්න, අපි හැම නැත්නම් ආගමානුකූලව හැසිරෙන්න මලක් පහනක් ගිහිල්ලා මේ ආගමිකවතාව සිද්ධ කරන පහන් පූජාවක් සිද්ධ කරන්න අන්න ටික ටික ඉහළට යන්නේ අපිට වෙලාව නැහැ කියලා අපි අර ඈත් කරගන්නේ අපේ ගුණධර්ම නේද අපි හැමෝම. පැහැදිලිවම ඒ එතකොට දැන් මට පැහැදිලිව කියන්න පුළුවන් මේක මේ තමා විසින් ඇඟ බේරා ගන්න කරන්නා වූ
මේ ඉතාම කපටි ක්‍රියාවක් කියලා, බොරුවක් කියලා. කැමති නම් Tamante ඒකේ රැඳිලා ඉන්න පුළුවන්. මම උදාහරණත් එක්ක පෙන්නන්නම්. මං ඉන්න ප්‍රදේශයේ මම සතුටු වෙනවා බහුතරයක් ඉන්නේ කතෝලික බැතිමතුන්. එහෙමයි. කතෝලික නායකත්වයේ වැඩි හැම පක්ෂේම. මේ අපේ ප්‍රදේශයේ තියෙන නායකත්වවල හැම නායකයෝම වැඩිපුර ඉන්නේ කතෝලික. එහෙමයි. නමුත් මේ වතාවේදී අපේ දේශපාලන නායකත්වය කතෝලික බැතිමතුන්ටත් මං එතෙන්දී පුණ්‍යානුමෝදනා කරන්න ඕන මේ වෙලාවේදී. ඒගොල්ලෝ මේ වතාවේ අවස්ථාව දුන්නා ජාහල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත් වෙන්න බෞද්ධ කෙනෙකුට. එයා තමයි නායකත්වය. උපසභාපතිවරයාත් බෞද්ධ කෙනෙක්. නගරාධිපතිවරයාත් බෞද්ධ කෙනෙක්. හැබැයි වැඩිපුර ඉන්නේ දේශපාලන නායකත්වයේ කතෝලිකය. මේ වතාවේ ඒගොල්ලෝ ඉතාම සහනශීලී විදිහට ඒ කටයුත්තට යොමු වුණා. ඒ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අපගේ විහාරස්ථානයේ සිල් ගන්න දායක මහත්මයෙක්. ඔහුගේ නම මදුරප්පිරුම මහත්මයා. ඔහු පන්සලට ඇවිල්ලා සිල් ගන්න මේ දායක මහත්මයා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වුණාට පස්සේ සිල් ගන්නවා. එහෙමයි. හැමදාම එයාට එන්න බැරි වුණත් එයා සිල් ගන්නවා. ඒ පින්දහම් කටයුතු වල නිරත වෙනවා. ස්වාමීන් වහන්සේලාගේ ඇසුරට එනවා. එයා පල්ලියේ අනිකුත් ආගමික නායකයෝ එක්ක පොදුවේ හිතවත්කම පවත්වාගෙන ඒ අයට සේවය කරනවා. මොකද එයා එතනටපත් වුණාට පස්සේ එයාගේ තනතුරටපත් වුණාට පස්සේ එයා මේ බෞද්ධ අයට විතරක් නෙමෙයිනේ එයා සේවය කරන්නේ. එතකොට එයා අනිවාර්යයෙන්ම පන්සලත් එක්ක සම්බන්ධයි, පන්සලේ ආගමික කටයුතු එක්ක සම්බන්ධයි, තමන්ගේ පැවැත්මත් කරගෙන යනවා, තමන්ගේ සීලාදී ගුණධර්මත් දියුණු කරනවා. ඒ උදව්වත් කරන ගමන්ම පල්ලිය එක්ක සම්බන්ධයි, ඒ පියතුමන්ලා එක්ක සම්බන්ධයි, ඒ කතෝලික බැතිමතුන් එක්ක සම්බන්ධයි, එයාලට සේවය කරනවා. එතකොට ඒක හරි. එතකොට එහෙනම් පුළුවන්නේ කරන්න. දැන් අපේ ජයල ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා දැන් ඔය ගානට වැඩි කරගෙන යන්නේ. එහෙනම් අනිකුත් ලංකාවේ ඉන්න මේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරු සහ මන්ත්‍රීවරුන්ට පුළුවන්කම තියෙන්න එපා. දැන් මේ සභාපතිවරයා දැන් ඔච්චර වැඩ තියෙද්දි ආගමික පැත්තේ එයාගේ පැවැත්ම ඒ කාලේ වගේම කරගෙන යනවනම් අනිත් අයට පුළුවන්. ඒ නිසා මේක ගයන් මහත්තයා පට්ටපල් බොරුවක්. තමන්ට වෙලාව නැහැ කියන්නේ මේ කියන්නේ මේගොල්ලෝ බලයට පත් වුණාට පස්සේ තමන්ගේ තියෙන ಗುಣධර්ම නසාගෙන, ಗುಣ නසාගෙන නිකම් බලෙන් උන්මාදයට පත් වෙලා, ධනයෙන් උන්මාදයට පත් වෙලා එවැනි ගමනක් තමයි මේ යන්න හදන්නේ. එහෙමයි. අවසානයේදී උඩින් යන්න හැදුවට යටින් තමයි යන්න වෙන්නේ. කෙලින්ම නිරයෙන් තමයි කෙලවර වෙන්නේ. ඒ නිසා ගැමුණු රජුරෝ බලයට පත් වුණාට පස්සේ ආගමික පැත්ත සම්පූර්ණ වැඩි කරා. එතුමා පළමුවෙන්ම මිරිසු වැටි හැදුවා. ඊට පස්සේ ලෝවා මහපාය, ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම මේ මනුස්ස තලයේ තියෙන ශ්‍රේෂ්ඨතම ථූපය, මහා ථූපය කෙරෙව්වා භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කළා. දේශපාලන නායකත්වයේ මුළු රටේම නායකයා. ඒතොර ලංකාවේ අතීතයේ රජදරුව ගත්තම හැමතිස්සෙම බලන්නකෝ රටේම නායකයා ආගමානුකූලව වැඩ කරලා තියෙනවනේ. ඒතොර අපිට එහෙම ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රාදේශීය සභාවේ ඉන්න කෙනාට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකුට, පළාත් සභා මන්ත්‍රීවරයෙකුට, ප්‍රාදේශ සභාවේ සභාපතිවරයෙකුට, පළාත් සභාවේ ඉන්න මහ ඇමතිවරයෙකුට පුළුවන්. පැහැදිලිව පුළුවන්. ඒගොල්ලෝ නිකන් මේ බෑ කියනවා නම් ඒක බොරුවක්. මට මතකයි හිටපු ජනාධිපති තුමා මට මතක් කරා ඒ කාලේ මට මතකයේ තියෙනවා. දැන් හැමදාම කොහේ ගිහිල්ලා ආවත් තමන් කොච්චර රෑ වෙලා ආවත් අනිවාර්යයෙන්ම තමන්ගේ බුද්ධ මන්දිරයට ගිහිල්ලා වන්දනා කරලා තමයි නිදාගන්න කියලා. රාජ්‍ය නායකයාට කරන්න පුළුවන් ඒක. ඒතකොට දැන් අපි නූතන ජනාධිපතිවරයා අපිට මේ බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු මෙහෙවර මම සිහිපත් කළා. ඒතකොට දැන් රාජ්‍ය නායකයාට එහෙම කරන්න පුළුවන්. ඒතකොට රාජ්‍ය නායකයුන්ටත් එහෙම කරන්න පුළුවන් නම් ප්‍රාදේශීය සභාවේ ඉඳලා පළාත් සභාවේ ඉඳලා මේක කරන්න පුළුවන්. ඒතකොට මම ඒ නිසා විශේෂයෙන්ම අපේ බෞද්ධ පැත්තයට කියන්න කැමති, තමන් මොන තනතුරට ආවත් තමන්ගේ ආගම අමතක කරන්න එපා කියලා. ඒ කියන්නේ ඒ එතන තමයි තමන්ගේ මූලික ස්ථානේ, තමන් පිහිටන තැන. තමන්ට මෙලොව ජීවිතය යහපත් කරවන්නේ එතනින්, පරලොව ජීවිතය යහපත් කරවන්නේ එතනින්. විශේෂයෙන්ම ධර්මාශෝක අධිරාජයා රාජ්‍ය බලය ලබා ගත්තට පස්සේ මොකද්ද කරේ? රාජ්‍ය බලය ගත්තට පස්සෙම සම්පූර්ණ ආගම එක්කන ගියේ. එතුමා අමරණීය වෙන්නේ ඒකයි. එතුමා ලෝකයේ ශ්‍රේෂ්ඨම අධිරාජයා වෙන්නේ ඒකයි. මේ ගන්න තියෙනවනේ ආදර්ශ. රට පුරා තැන් තැන්වල පුවරු ගහලා තිබ්බේ සත්තු මරන්න එපා, ඈ මෙන්න මෙහෙමයි කටයුතු කරන්න ඕන. රෝහල් ළඟ ප්‍රසිද්ධියේ ගැවසෙන තැන්වල අන්තිමේ ඒක පොත් වශයෙන් අද ලියලා තියෙනවනේ අශෝක ධර්මය කියලා. අශෝක ධර්මය මා ඝාත ආඥාව පැනෙව්වා, සත්තු මරන්න එපා කිව්වා, සියලු රටවැසියෝ මාගේ දරුවෝය කිව්වා.
ඒ බුදුරජාණන්සේගේ දේශනා. ඒ නිසා මේ මම පැහැදිලිව කියන්න කැමති, යම් කිසි කෙනෙක් බලයට පත් වුණාට පස්සේ හරි, තනතුරකට පත් වුණාට පස්සේ හරි, ලොකු ව්‍යාපාරිකයෙක් වුණාට පස්සේ හරි, තමන්ගේ ආගමික පසුතලය පැත්තකට දානවා නම් ඒ තමන්ට වැඩ වැඩි කියලා ඒ බොරුව කරන්නේ. ඒ එයා සම්පූර්ණ කට්ටකමක් කරන්නේ. ඒ නිසා ඒක තමන්ට හානිදායකයි, තමන් යටතේ ඉන්න පසුපෙලටත් විශාල හානිදායකයි. යම් කෙනෙක් ඒකේ ඉස්සරහට යනවා නම් ඒක මුළු සමස්ත ලෝකයටම විශාල දෙයක්. ඉතින් මම මෙතෙන්දී ඔන්න ආපහු අපි එනවා මාතෘකාවට. මොකද්ද මාතෘකාව? අපි කොහොමද මිත්‍යා දෘෂ්ටිය ගලවගන්නේ? එතකොට මිත්‍යා දෘෂ්ටියට අපි ආවේ කොහොමද කියන එකට මම ආවා. ඇවිල්ලා දැන් අන්තිමටම පැහැදිලි කරගෙන හිටියේ අර දේවාල සංස්කෘතිය ආපු හැටි. දේවාල සංස්කෘතිය ආවේ දේශපාලන බලය නිසා. විශේෂයෙන්ම අපේ නායක්කර වංශික රජවරු කරපු එකෙන් පස්සේ අන්තිමේ පන්සල් වලට දේවාලයක් තියෙන්න ඕන කියන මට්ටමටම ඇවිල්ලා තියෙනවා දේශපාලන බලය. එතකොට ඊට පස්සේ මිනිස්සු ඉතින් සාමාන්‍ය වැසියෝ කියලා දේවාලෙ තියෙන්නේ කියලා එහෙම යන්න කල්පනා කරනවා. ඊළඟට ජ්‍යොතිෂය ආදී කොට ඇති ඔය ග්‍රහ නැකත් නිමිති මේ සමස්තය ජන සමාජගත වෙන්නේ දේශපාලන බලය එක්ක. කොටින්ම කියනවා නම් අපේ ඒ කාලේ මුල් කාලීන බුද්ධ ශාසනය ඇවිල්ලා අනුරාධපුර යුගයේ සම්පූර්ණ කාලය යනකනුත් අපේ අවුරුද්ද හැටියට සැලකෙන්නේ වෙසක් උත්සවයයි. සිංහල අවුරුද්ද වෙසක්. එතකොට මේ කෙලින්ම එනම් මේ අවුරුද්ද කියලා බක් එක කොහොමද ආවේ? අප්‍රේල් අවුරුද්දක් කොහොමද ආවේ? ඒකත් දේශපාලන බලය. ඒක කරේ කාලිංගමාගමයි. කාලිංගමාග නියම කරා අපේ අවුරුද්ද මෙන්න මේ අවුරුද්දයි, වෙසක් නෙමෙයි කියලා. ඊට පස්සේ තමයි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ඔහු විසින් උත්සව පවත්වලා ලංකාවේ වෙසක් එකට යටතැනක් දීලා ගෙනාව උස්සලා අප්‍රේල් එක. නැත්තම් අපිට මේ අප්‍රේල් එකක් තිබුණේ නැහැ. ගැමුණු රජුරෝ අප්‍රේල් සමරුවේ නැහැ. අප්‍රේල් අවුරුද්ද සමරුවේ නැහැ. තිස්ස රජුරෝ සමරුවේ නැහැ. දේවානම්පියතිස්ස රජුරෝ සමරුවේ නැහැ. පොඩ්ඩක් පෙන්වන්නකො. මහා විහාරයේ දේවාලයක් තිබුණේ නැහැ. එතකොට මේ අපේ මේ අක්මුල් නැති ඈ මේ මෑතක කාටූන් බලන සෙට් එකන්නේ ලංකාවේ බිහි වෙලා තියෙන්නේ. කාටූන්ම බලන දැන් අපි වාසනාවට අපිට කාටූන් තිබුණේ නැහැ. තිබුණා අපි බලනවා ඇති. එතකොට කාටූන් බලන්නේ නැතුව අපි ඉතිහාසයේ කියෝලා අද අපිට මෙවැනි දේවල් කියන්න ලැබිලා තියෙනවා. නැත්තම් අපිත් නිකන් පඹයෝ වගේ. මොකද මෙලෝ දෙයක් දන්නේ නැහැ. අද අපිව රවට්ටන්න හම්බෙන්නේ නැහැ කාටවත්. අපි දන්නවා ඉතිහාසයේ මොකද උනේ, ඇයි මෙහෙම උනේ කියලා. අපි කෙලින්ම කියන්නේ නැහැ එපා කියලා. අපි කියන්නේ ඇයි මෙහෙම උනේ කියලා පෙන්නනවා. එහෙමයි. ඔව්. එතකොට අපිව මේ தත්ත්වයට පත් උනේ ඓතිහාසිකමය දේශපාලන දේවල් නිසාය. මම තව ටිකක් මම පෙන්නන්නම්. දැන් ඔන්න දේශපාලන බලයට කරන්න පුළුවන් දේ 1505 යව පෘතුගීසි දැම්මා බලයක් දැම්මා මෙහෙට විශේෂ දෙයක් පිළිගත යුතුයි කියලා. කතෝලික දහම. දැන් බුදුදහම දේවානම්පියතිස්ස රජුරෝ ප්‍රචලිත කරේ මොන බලය නිසාද? දේශපාලන බලය නිසා. දේවානම්පියතිස්ස රජුරෝ කැමති වුණ නැත්නම් බුද්ධාගමට ලංකාවේ බුද්ධාගම ගෙනියන්නද? බැ. ඒක දේශපාලන බලයයි වැදගත් වෙන්නේ. අන්න එහෙම ආපු බුදුදහම යටට යන්න හේතු වෙනවා පෘතුගීසි ලංකාව ආක්‍රමණය කර 1505 කතෝලික දහම තමයි ගෙනාවේ. 1657 ආව ලන්දේසි ඒගොල්ලෝ ජනාවේ කතෝලික දහම තහවුරු කරා කෙලින්ම කෝස්ටල් ඒරියා එකේ. 1815 ලංකාව සම්පූර්ණ යටත් විජිතයක් බවට පත් කරා ඉංග්‍රීසි. ඒත් කතෝලික දහම ඔන්න ලංකාවට කතෝලික දහම සමස්ත විදියට පැතිරිලා යන්න දුන්නා. එහෙනම් කොහොමද ආවේ බුදුදහම තියෙන රටකට කතෝලික දහම? දේශපාලන බලයෙන්. දැන් පේනව නේද විශ්වාසය වෙනස් කරන්න පුළුවන්ද බැරිද ගයන් මාත්‍ය දේශපාලන බලයට? පුළුවන්ද බැරිද? පුළුවන්. ඉන්නේ දේශපාලන බලය පාවිච්චි කරා අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ දේශපාලන බලය පාවිච්චි කළ එතුමා නෛතිකමේ වශයෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් කරා. එතුමාට දේශපාලන බලය නැත්තම් කරන්න පුළුවන්ද? බෑ. අන්න දැක්කද මම මේ මෙච්චර වෙලා තර්කානුකූලව ගේන්නේ දේශපාලන බලය හරහා තමයි විශ්වාස ආගම් භාෂා සමස්තයේ එන්නේ. අන්න එහෙනම් මීට අවුරුදු 1000කට පෙර කාලිංගමාග විසින් ඊට කලින් සේනගුත්තික ඉලාර පනේමාර පිළේමාර දාටී පීටි ආදී අය ජනල්ලා තියේ තිබිච්ච එක මෙයා ස්ටැබ්ලිෂ් කරලා දැම්මා. නැත්තම් තහවුරු කළා. එහෙම ආපු එකයි අපිට අද මේ ජන සමාජගත වෙලා තියෙන්නේ. එහෙනම් මේක අහගෙන ඉන්න අයට දැන් පසුතලයේ මන් දුන්නා කොහොමද අපිට ජ්‍යොතිෂය ආදී දේවල් ආවේ. එහෙනම් හාමුදුරුවරුන්ටත් ඒක අද බලන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒ නිසයි. ඒතු මේ හාමුදුරුවන්ගේ වරදක් නෙමෙයි.
දැන් කට්ටිය ඔතෙන්ට එනවනේ. එහෙමයි. මේ හාමුදුරුවෝ කියනවා මෙහෙම අර හාමුදුරුවෝ බලලත් දෙනවා. ඔන්න ඕකයි කතන්දර. ඒ නිසා ඔය ස්වාමීන් වහන්සේලාගේ වරදක් මෙතන නැහැ. ජ්‍යොතිෂේ බලන ගිහි පින්වතුන්ගේ වරදක් මෙතන නැහැ. ඓතිහාසික වැරද්දක් සිද්ධ වුණා. ඒ අනුවයි මේක සිද්ධ වුණේ. ඓතිහාසික නිවැරදි වීමක් අපිට සිද්ධ වුණා. 2300කට ඉස්සෙල්ලා ශ්‍රී සද්ධර්මයේ ලැබුණා. ඓතිහාසික වරදක් සිද්ධ වුණා. මීට අවුරුදු 1000කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ බුද්ධ ශාසනය පිහිටවල අවුරුදු 1300කට විතර පස්සේ, ඒකෙන් තමයි අපිට මේ මිත්‍යා දෘෂ්ටි ආවේ. දැන් අපි මේ මිත්‍යා දෘෂ්ටි යනවා. මේ මිත්‍යා දෘෂ්ටි යනකොට අපිට වෙන දේ මොකද්ද? අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා බොරුවක් කර කර ඉන්නවා. බලනකොට සරණ නැහැ. එහෙමයි. එතකොට බුදු කෙනෙකුගේ ධර්මයක් දන්නෙත් නැහැ. දැන් මේ රටේ ඉන්න බහුතරයක් දෙනා ගිහි පැවිදි වශයෙන්ම සූත්‍ර වශයෙන්ම කියවපු නැති විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. එහෙමයි. එතකොට අඩුම තරමින් සූත්‍ර කීයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. දැන් මම විශේෂයෙන් දේශනාවලදී අවධාරණය කරනවා බුදු කෙනෙක් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දින 16450ක් වැනි කාලයක් බුදුරජාණන් වහන්සේ හැටියට වැඩ සිටිමින්, ඒ කියන්නේ අවුරුදු 45ක් සූත්‍රම 18000ක් පමණ දේශනා කරලා තියෙනවා. ඒකට එක දවසට එක සූත්‍රයට වඩා දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කිසිම තැනක උන්වහන්සේ අපිට දේශනා කරලා නැහැ. ඒ සූත්‍ර පිටකයේ හෝ විනය පිටකයේ හෝ අභිධර්ම පිටකයේ දේශනා කරලා නැහැ ජ්‍යොතිෂයට අනුව වැඩ කළ යුතුයි කියලා. දේශනා කරලම තියෙන්නේ ජ්‍යොතිෂය ප්‍රතික්ෂේප කළ යුතුයි කියලා. ඒ කියන්නේ ජ්‍යොතිෂය යනු තිරච්චින විද්‍යාව කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා මම මේ දේශනාවේදී මේ අසපුව වැඩසටහනේදී මම අභියෝග කරන්න කැමතියි. මොකද අපි අභියෝග කරන්න බෑ. එහෙම නෙමේක වෙන්නේ. අභියෝග කරන්න කැමති ඕනම කෙනෙකුට මේ ලෝකේ ඉන්න අපේ බුදුරජාණන් වහන්සේ ජ්‍යොතිෂයට අනුව වැඩ කරන්න කියලා කොතනද දේශනා කරේ? දැන් සමහරු කියන්න උත්සාහ කරනවා ජ්‍යොතිෂකරෝ බුද්ධාගමයි ජ්‍යොතිෂයයි සමානයි කියලා. සමානයි කියන්නේ මේ ඒ දෙකම එකට ගැළපිලා යනවා කියලා කියන්න හදනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව එක්ක සම්පූර්ණ ජ්‍යොතිෂය නැකත් නිමිති ග්‍රහතාරක සමස්තේම ප්‍රතික්ෂේපයි ප්‍රතික්ෂේපයි. එතකොට ඒක දැවැන්තම සූත්‍රය තමයි දීඝනිකායේ කේවඩ සූත්‍රය. දවසක් මට වෙනත් මාධ්‍යයකදී සජීවී වැඩසටහනකදී බලංගොඩ මහත්තයෙක් කතා කරලා කියනවා, බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ජ්‍යොතිෂය පිළිගත්තා, තොටගමුවේ රාහුල් හාමුදුරුවෝ ජ්‍යොතිෂය පිළිගත්තා, පොල්පිටි මූකලානේ හාමුදුරන්ව ඒ දිනමටම කිට්ටු කරන්න බෑ කියලා. දැන් මේකට උත්තරයක් දෙන්න එපා. දැන් ගයන් මාත්‍ය දන්නවද මන් දීපු උත්තරේ? බුදුසසුනේ හිටපු අග්‍රේශ්වර ප්‍රඥාවෙන් ධම්ම සේනාපති, ඊළඟට දකුණ ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ ජ්‍යොතිෂය පිළිගත්තේ නැහැ. බුදුසසුනේ ඍද්ධි බලයෙන් අග්‍රස්ථානයේ ලැබූ මුගලන් මහරහතන් වහන්සේ ජ්‍යොතිෂය පිළිගත්තේ නැහැ. දූතාංග ධාරීන් අතර අග්‍රස්ථානයේ ලැබූ මේ ශාසනයේ මෙපමණ කාලයක් පවතිනට කටයුතු කරපු දෙවැනි බුදුන් වැනි වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස් ලැබූ ඒ මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබූ උන්වහන්සේ පිළිගත්තේ නැහැ. ධර්මයේම සම්පූර්ණ භාණ්ඩාගාරයක් වගේ හිටපු ආනන්ද මහරහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. සීවලී මහරහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඔය කිසිම රහතන් වහන්සේ නමක් හෝ අඩුම තරමේ ලංකාවට ධර්මය අරගෙන වැඩම කර වදාළ මේ රැගෙන වැඩම කොට වදාළ මිහිඳු මහරහතන් වහන්සේ පිළිගත්තේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා පිළිගත්තේ නැතු එක බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හෝ මේ තොටගමී රාවුල හාමුදුරුවෝ පිළිගත්ත කියලා අපි පිළිගන්න ඕනේ නැහැ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පිළිගත්තා කියලා, තොටගමී රාවුල හාමුදුරුවෝ පිළිගත්තා කියලා අපි මොකටද පිළිගන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැත්නම් උන්වහන්සේගේ ප්‍රධාන රාතන් වහන්සේලා පිළිගන්නේ නැත්නම් මේ ලංකාවේ අපිට වෙලා තියෙන එක එක නම් දරාපු අර මහාචාර්ය හාමුදුරුවෝ, මේ මහාචාර්ය හාමුදුරුවෝ, ෂඩ්භාෂා පරමේශ්වර හාමුදුරුවෝ, අර හාමුදුරුවෝ, මේ හාමුදුරුවෝ, පොල්බිඩු මොකලාණේ හාමුදුරුවෝ, අර ටීවී එකේ බණ කියන හාමුදුරුවෝ කිව්වා කියලා පිළිගන්න. මේ රටේ ලැහැත් වෙලා ඉන්නේ එහෙමයි. එහෙම ලැහැත් වෙන්න එපා. අපි පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? එතකොට ඒ කාලේ ඉඳලා රහතන් වහන්සේලා කරපු වැඩපිළිවෙලයි. ඒ නිසා මම කිව්වා බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියන්නේ මම ඊටාම ගරු කරන, මට මං හිතන්නේ පැවිද්දේ සිතාලවා වාසය කරන්න උදව් කරපු හාමුදුරන් වහන්සේ නමක්. ඒ ගෞරවය මට උන්වහන්සේ ගැන තියෙනවා. තොටගමුවේ රාහුල් හාමුදුරුවෝ ගැන ෂඩ්භාෂා පරමේශ්වර, අපිට කවදාවත් ෂඩ්භාෂා පරමේශ්වර වෙන්න බෑ. ඒ කතාව ඇත්ත. ඒතකොට මට උන්වහන්සේලා වගේ නම් වෙන්න බෑ. නමුත් තිසරණයේ පැත්තෙන් ගත්තම උන්වහන්සේලා දෙනමටම වඩා අපි තිසරණයේ තුල දැන් ස්ථාපිත වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් ජ්‍යොතිෂයේ පිළි අරගෙන, කේන්දර පිළි අරගෙන, නැකත් පිළි අරගෙන, නිමිති පිළි අරගෙන, රාහු කාලයේ පිළි අරගෙන, මරු සිටින දිශාව පිළි අරගෙන, ඕවා පිළිගත්තු ගමන් එයා නොපිළිගන්නේ කුමක්ද? එයා නොපිළිගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ.
අන්න ඒකයි අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ. ඒ නිසා බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට එයාගේ අතින් ප්‍රතික්ෂේප වෙන්නේ ජෝතිෂය ආදී මිත්‍යා දෘෂ්ටියයි. ඔන්න ඕක ඔබ පින්වත් අය තේරුම් ගන්න. මාත් එක තරහ වෙන්න එන්න එපා. මාත් ජෝතිෂකාර එකේ කාලේ හොඳට හිටපු. මගේ ජෝතිෂකාර කියන්නේ මම ජෝතිෂ බලපු කෙනෙක් නෙමෙයි. මාත් ජෝතිෂය පිළිගත්තු කෙනෙක්. ඉතින් අපි දන්නේ නැහැ අපිටත් මේ අතීතයේ ඉඳලා ආපු සෙට් එක දැන් අපේ අම්මලා තාත්තලා විශේෂයෙන්ම අපේ අම්මලා අම්මලානේ ඔක කරගහගෙන ගේන්නේ. ඉතින් මට මතකයි මම මේ වෙලාවේ පැහැදිලි කරන්න ඕනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට මගේ තිබිච්ච මිත්‍යා දෘෂ්ටි ටික. නොදන්නා කම නිසා. එක පැත්තකින් විශ්වවිද්‍යාලේ මම මේ මේවා කතා කරන්නේ මිනිස්සුන්ට තියෙන ආදරය නිසා. නැත්නම් අපි කියන්නේ යන්න ඕනේ නැහැ අපේ තිබිච්ච මේ අඩුපාඩුකම් ගැන. එහෙමයි. ඔව්. මම ඒ කාලේ මේ දේව විශ්වාසය අන්ධ විදියට භාවිතා කරපු කෙනෙක් හිටපු කෙනෙක් විශ්වවිද්‍යාලේ අවසාන වසරේදී මගේ කාමරයේ තිබුණා දේව රූපම විශාල ප්‍රමාණයක් අපේ හාමුදුරුවෝ මට මේ කිව්වේ මගේ කාමරයට කිව්වේ දේවාලය කියලා ඔන්න බලන්න ගයන් මාත්මේ මම මේ කතා කරන්නේ 1997 පරාසයයි 97 පරාසය 1982 දී ගිහි ළමයෙක් හැටියට මගේ පොත්පත්වල මම ලියන්න පටන් ගත්තේ නමෝ බුද්ධාය කියලා. එතකොට අද අපේ සමහර මාධ්‍යවල ප්‍රධාන තේමා පාඩේ වෙලා තියෙන්නේ නමෝ බුද්ධාය කියලා. එතකොට මම පොඩි ළමයෙක් හැටියට 1982 දී පොත්පත්වල ලියන්න පටන් ගන්නවා නමෝ බුද්ධාය කියලා. එහෙම ආපු මම 1997 වෙනකොට කාමරේ විශ්වවිද්‍යාලයේ තියෙන කාමරේ දේවාලයක් කරගන්නවා. නමෝ බුද්ධාය කියපු මගෙන් නමෝ බුද්ධාය ගිලිහිලා ගිහිල්ලා දේව මේ දේවස් නමාය වගේ වෙන්නේ එතකොට. නමෝ දේවාය වගේ. දැක්කද දෘෂ්ටි වෙනස් වෙන හැටි. ඒ කියන්නේ අර හරි ධර්මයේ හරි විදියට දෘෂ්ටිය හරියට ලැබිච්ච නැති නිසා. එතකොට වැරදි අයගේ උපදෙස් තමයි අපිට බලපෑවේ. මම ඒ වෙලාවේ මම පාවිච්චි කරන්නේ කවුද මාව මේ පැත්තට යොමු කරේ කියලා. සිවුරු දරාගත්තු කෙනෙක්ගේ අතින් තමයි මට මේ දෘෂ්ටි ආවේ. අන්න එහෙමයි වෙන්නේ. ඒතොර ඇයි මට එහෙම වැරදුනේ? ඇයිද මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරක් පිළි අරගෙන ගියා නම්. එතකොට උන්වහන්සේගේ ධර්මය නම් මම හරියටම අල්ලගත්තේ මට ඒ වැරදීම වෙන්නේ නැහැ. මම හිතුවා මේ හාමුදුරුවෝ මේ හරියට කියන්නේ කියලා. බලනකොට මේ හාමුදුරුවෝ වැරදියට කියලා තියෙන්නේ. ඒ නිසා දැන් මම මේ අහගෙන ඉන්න අයට කියන්න කැමති මේ අසපුව වැඩසටහනේදී මා විසින් කරන ප්‍රකාශ ඔයාලා චෙක් කරන්න ඕන කියලා. අහවල් සූත්‍රය ගහ ගේවඩ සූත්‍රය. හරි. ඔබවාසි කියනවා ගේවඩ සූත්‍රය. අපි බලන්න ඕන. බලන්න. ඊළඟට මට කියන්න කැමති දැන් සංයුත්තනිකායේ කන්දක සංයුත්තය තුන්වන කොටස. ඒකේ තියෙන සුචිමුඛී සූත්‍රය. ඒ සුචිමුඛී සූත්‍රයේදී අපේ සාරිපුත්තයන් වහන්සේගෙන් සුචිමුඛී තාපසී ඇවිල්ලා ආන ඔබ මේ දැන් දාන ටිකක් පින්දපාතේ අරගෙන උන්වහන්සේ බිත්තියක් ළඟට වෙලා අනේ මේ රහතන් වහන්සේ අහිංසක විදියට දානේ වළඳනවා. ඔබ දානේ වළඳන්නේ යටිමුඛයේ ඇතිවද කියලා අහනවා. උන්වහන්සේ කියනවා නෑ. ඔබ දානේ වළඳන්නේ උඩුමුඛයේ ඇතිවද? නෑ. ඔබ දානේ වළඳන්නේ දිසාවන් ඇතිවද? නෑ. ඔබ අනුදිසා ඇතිවද? නෑ කියනවා. එතකොට මෙයා කියනවා දැන් ඔබ වහන්සේගෙන් අහපුවම උඩුමුඛයේ ඇතිවද යටිමුඛයේ ඇතිවද දිසාවන් නැතුවද අනුදිසා ඇතුවද කියලා එකක්වත් නැහැ කියන. එහෙනම් ඔබ වහන්සේ දානවල දන්නේ කොහොමද? එතකොට උන්වහන්සේ ඔන්න විස්තර කරනවා යම් කිසි කෙනෙක් යටිමුඛයේ ඇතියෝ දානවල දනවා කියලා කියන්නේ එයා මේ ඒ ගිවල් වල ඔය වාස්තු විද්‍යා එව මේවා බලමින් කරන තිරස්චීන විද්‍යාවට අනුව කටයුතු කරන කෙනෙක් තමයි. තිරස්චීන විද්‍යා තිරිසම් විද්‍යා ගන්න කෙනෙක්. මම එහෙම කෙනෙක් නෙමෙයි කියන. අන්න දැක්කද උන්වහන්සේගේ මතය? ඊළඟට යම් කිසි කෙනෙක් උඩුමුඛයේ ඇතුව වළඳනවා කියලා කියන්නේ ඒත් ඔය හස්තරේකා ආදී දේවල් අරගෙන දැන් මෙතන මේ සූත්‍රයේ අන්තර්ගතය තියෙන මේ සමහර කරුණු පිළිබඳව මට හරියටම මතකයට එන්නේ නැහැ. මම මේ ප්‍රධාන සාරාංශය කියන්නේ ඒක වචනින් වචනේ අල්ල ගන්න ඕන නම් සූත්‍රය කියවන්න ඕන. එතකොට හස්තරේකා ආදී මේ මේ මේවා අල්ලගෙනත් නෙමේ ඊළඟට විවිධාකාරයේ ජ්‍යොතිෂ ඒවා කියන තිරච්චීන විද්‍යාව මම කරන්නේ. මම ධාර්මිකව තමයි දානේ අරගෙන වළඳන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට ඒ දේශනාවේදී සම්පූර්ණ ඔය ජ්‍යොතිෂයට වාස්තු විද්‍යා ආදී අංග ලක්ෂණ විද්‍යා මේ සේරම තිරච්චීන විද්‍යා කියලා කෙලින්ම සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා. මේ අග්‍ර මේ කියන්නේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ දකුණ ශ්‍රාවක ධම්මසේනාපති මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ.
එතකොට අපි දැන් ඔතනින් අල්ලගන්න අපි පිළිගන්න ඕනේ අන්න ඒ වගේ උත්තමයක් කිව්වොත්. එහෙම නැතුව මේ වර්තමානයේ ප්‍රසිද්ධිය දරා නම් දරාපු භික්ෂුවක් කිව්වා කිව්වට අපි අහුවෙන්න ඕනේ නැහැ. මහාචාර්ය හරි ප්‍රසිද්ධ හරි ඒවා අපිට අදාළ නැහැ. අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ කුමක්ද කියලා. එතකොට මෙන්න මෙතනයි අපි වැරදිලා තියෙන්නේ. හුඟක් අය වරද්දගෙන තියෙන්නේ. ඒ නිසා දැන් ඒ කාලෙදි මට අපේ අම්මලගේ පරම්පරාවෙන් හම්බෙලා තිබුණ ඥානයක් මේ ඔය කියනව එක එක තිරච්චින විද්‍යා එක පැත්තක් තිබුණා මේ කාල හෝරාවට අනුව එළියට බැසීම. දැන් ඔන්න ඒකේ තියෙනවා 6 ඉඳලා 7 වෙනවා. දැන් මේ කාල හෝරා බෙදලා තියෙනවා 6 7 සඳු කියමුකෝ 8 9 අඟහරු 9 10 නැත්තම් 7 8 අඟහරු 9 8 9 සෙනසුරු ඔය වගේ. එතකොට දැන් ඕකේ තියෙන සමහර ඒවා හොඳයි ඈ හොඳයි කියලා කියන්නේ සඳු හොඳයි බුද්ධ හොඳයි බ්‍රහස්පති හොඳයි. දැන් ඕකේ හොඳ නෑ දැන් අඟහරු හොඳ නෑ සෙනසුරු හොඳ නෑ තේ වගේ. දැන් ඒ දවස්වල ඔන්න මට විභාගේ තියෙනවා. අපි කියමුකෝ 9ට විභාගේ. හෝල් එකේ ඉඳලා විභාග ශාලාවට යන්න විනාඩි 15ක්වත් යන්නේ නෑ. නමුත් අපි හොඳ වෙලාවකින් යන්න එපෑ. දැන් එතකොට 6 ඉඳලා 7 වෙනකන් සඳු. මමත් එක්ස්පර්ට් කෙනෙක් ඔය මිත්‍යා දෘෂ්ටිය. 7 ඉඳලා 8 වෙනකන් සෙනසුරු. 8 ඉඳලා 9 වෙනකන් අඟහරු. එතකොට දැන් අර පැය දෙකේම එළියට බැස්සොත් හොඳ නෑනේ. එළියට බහිනවා නම් බහින්න ඕන 6 ඉඳලා 7 වෙනකන්. විභාගෙ තියෙන්නේ 9ට. ඔන්න ගයන් මාත්‍ය අපි කන කටු කාපු කටු. එතකොට මම මොකද කරන්නේ? 6 ඉඳලා 7 අතර එළියට බැලලා කට්ට කාගෙන 9 වෙනකන් එහෙමේ රවුංග ගා ඉන්නවා. අයියෝ කාපු කට්ට. මං කියන එක තේරෙනවද? එහෙමයි. දැන් මේක කරනවද ඇමරිකාවේ NASA ආයතනයේ ඉන්න විද්‍යාඥයා? දැන් අද අපිට ලංකාවේ තාම පුළුවන් වෙලා තියෙනවා රොකට් එකක් යවා ගන්න, චන්ද්‍රිකාවක් යවා ගන්න. මහලකුවට මේ එළියට බැහැලා රාහු කාලත් පන්නගෙන ගිහිල්ලා සුබ නැකතින් ගිහිල්ලා විභාග ලියලා පෑනටත් මතුරලා ඈ මේවා කරලා අපිට තාම පුළුවන් වුණාද මහ ඉහළ තලයේ විද්‍යාත්මක දැනුමක්වත් හදා ගන්න? දැන් ඔය පිටරටවල් වල ඉන්න මිනිස්සු ඔය හරියට රාහු කාල බලලාද එළියට බැලලා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න? කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ්, ඇමරිකාවේ තියෙන විශ්වවිද්‍යාල ආදී මං කියන්නේ බටහිර හෝ අනිකුත් ඔය තියෙන ජර්මනිය හෝ ඕස්ට්‍රේලියාවේ හෝ ඔය කියන යුරෝපයේ ජර්මනිය වගේ නෑනේ. එතකොට මේ අපි තමයි මේ මිත්‍යා දෘෂ්ටිය කරන්නේ. කතෝලික කෙනෙක් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සීකරා ගියා. ඉස්ලාම් කෙනෙක් අල්ලා දෙවියන්ව සීකරා ගියා. හින්දු අය හින්දු දෙවි කෙනෙක් සීකරා. ඒත් හින්දු ආගමික දේවල් නම් ඒගොල්ලන්ට තමයි මේක අදාළ. මේ අපි තමයි මේවා කරන්නේ. ඉතින් අපි කොච්චර කට්ටක් කරනවද බලන්න මේ එළියට බහ ගන්න බැරුව. නිදහසේ එළියට බහින්න බෑනේ. දැන් මේ ලැහැත් කියලා ඉන්නවා කට්ට කාගෙන. එහෙම නෙමෙයිද? ඔව්. ඊළඟට මේ රාහු කාලේ. ඉතින් රාහු කාලේ බලන්න ඕන වැඩක් පටන් ගන්න විදියක් නැහැ. දැන් අද තුන්වන ලෝකේ තාම තුන්වන ලෝකේ. දැන් මේ බලන්න අපිට වෙලා තියෙනද? දැන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, එංගලන්තය, ජර්මනි පළවෙනි ලෝක. ඔය මිනිස්සු ඔය මොකක්වත් බලන්නේ නැහැ. එහෙනම් එක දේ එක තැනකට විතරක් වෙන්න බෑනේ. හැම තැනටම වෙන්න බෑ. එහෙනම් මේ මිනිස්සු ඇයි පිරියෙන්නේ නැත්තේ? පිරියෙන්නේ නැත්තේ මේක අදාළ නැති හින්දා. මේ රාහු කාල කියන එක කෙනෙකුගේ දියුණුවට හෝ පිරිහීමට අදාළ නැති හිස් දෙයක්. එහෙම අදාළ නම් ඇමරිකාවට දියුණු වෙන්න බෑ. මොකද උගා රාහු කාලත් එක්ක වැඩ කරනවා ඇති. දැන් ඇමරිකාව රාහු කාල දැන් දියුරුම් දෙන්නෙත් කොයි වෙලාවෙද දන්නේ නැහැ. ජනාධිපතිවරු. ඒතර මෙහෙන්ද දන්නේ නැහැ නැකත් ගෙනියන්නේ. ඈ ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ නෙවෙයි නැකත් ගෙනියන්නේ. එතකොට මේ එළියට බහ ගන්න බෑ මිනිස්සෙකුට. වැඩක් කරන්න බෑ. දැන් නැකත හදාගෙන ඉන්නවා 10:49ටලු මුල් ගල තියන්න තියෙන. උදේ ඉඳලම ඒ වෙනකම්ම කාලේ නාස්ති කරලා නාස්ති කරලා මුල් ගල තියලා යනවැන්න. අරට වලවල මිනිස්සු උදේ ඇවිල්ලා වැඩ කරලා හවස වෙනකම් වැඩ කරලා මේ තමන්ගේ ඒ දියුණු අභිවෘද්ධිය හදා ගන්නවා. ඊළඟ එක දැන් අපේ කට්ටිය මේ සෑහෙන මැරෙන්නත් බයයිනේ. බලනවා මරු සිටින දිශාව. බල්ලා ඉවරලා මරුවා කොයි පැත්තද ඉන්නේ කියලා බලලා ඒ පැත්තට පස පැත්ත දාලා ෆ්‍රන්ට් ලයින් එක වෙන පැත්තට දානවා. වෙන පැත්තකට ඉස්සරහා දාලා යන්නේ. මොකද බැරි වෙලාවකත් ඔය මරු සිටින දිශා ගයන් මාත් දැන් මම මේ කියන්නේ පරිස්සම් වෙන්න මරු සිටින දිශාවට දාන්න නම් එපා මූණ මැරණ එක මැරණා. මේ අපේ මිනිස්සුන්ගේ හැටි. ඉතින් මේ සේරම පුදුම මිත්‍යා දෘෂ්ටිකක්. මේ රටේම නෙමේද ජීවත් වෙන්නේ කතෝලික බැතිමතුන්? මේ රටේම නෙමේද ජීවත් වෙන්නේ ඉස්ලාම් බැතිමතුන්? කො ඒගොල්ලන්ට ඒවා තියෙනවා. දැන් අද ජාතියක් හැටියට ඇත්ත වශයෙන්ම කියනවා නම් ආර්ථිකමය වශයෙන් ලංකාවේ දියුණු වෙන ප්‍රධාන ජාතියක් හැටියට හැමෝම පිළිගන්න දෙයක් තියෙනවානේ මේ ඉස්ලාම් අය මේ බිස්නස් පැත්තෙන් ඉහළින් ඉන්නවා කියලා. එහෙම නෙමේද? එහෙම. එතකොට
ඒගොල්ලකෝ කෝ මේකන්න දනිත ඒගොල්ල ආගමට ගරු කරනවා. කොච්චර බිස්ට්‍රස් තිබුණත් සිකුරාදා දවල් දොළහට පල්ලියට යාම සඳහා කඩවහන. අපි තමයි මේක රාහු කාලෙත් බලබල කඩේකට ගියාම දැන් ඊයේ පෙරේද මං කඩේකට අදිස්සිය දාහනේ ටිකක් වළඳන්න ගියා ගණේ මුල්ල පැත්තේ. අනේ දාහනේ ටික වළඳන්න ගියාට පස්සේ මට මේ පරක් වෙලා වැඩසටහනකට යන්න මං ටක් ගාලා පන්සලෙන් පිටත් වෙලා ගියා. ඊට පස්සේ ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා. දැන් ඒ කඩේ ඉන්න වැඩ කරන මිනිස්සයා කීප දෙනෙක් ඉන්නවා. දැන් අනිත් මේස සේරම මේව කරගෙන ඉන්නවා. මං ගිහිල්ලා ඉඳගත්තු මේසේ දැන් සුද්ධ කරන්න පටන් ගන්න. අර දානෙත් ජනල්ල තිබ්බට පස්සේ මං කිව්වා මහත්තයා සුද්ධ කරන්න එපා කියලා. ඇයි කියලා ඒක මං කිව්වා දැන් ඕනේ නැහැ. දැන් ඔයා මෙච්චරලා මං ඉඳගත්තට පස්සේ දැන් සුද්ධ කරන්න එන්න ඕනේ නැහැ නේ කියලා. ඉතින් ඊට පස්සේ මං එයාට කියලා දුන්නා දැන් හාමුදුරු කෙනෙක් ආවට පස්සේ ඉස්සෙල්ලා සලකන්න එපා. මං කිව්වා මේ සමහරලාට මුස්ලිම් කඩේකට ගියා නම් එන්න සාමි මේ එන්න කියලා එහෙම සලකන්නේ. මේ අපේ බෞද්ධයෝ කම්මැලියෝ. කඩවල් අරිනකොට මේ උදේ 9ට වෙනවා සමහර කඩයක් අරගන්නකොට. දාන ටිකක් උදේට වළඳන්න කියලා හොයන්න ගියාම නෑ. ෆෑන වෙලාවක් යනවා එන්න ආපුවම කියනවා. දැන් සමහර කඩනම් මං කියන්නේ 9ෙම නෙමෙයි අඩුම තරමින් 8වත් වෙනවා. 7වත් වෙනවා. දැන් අපි උදේ පාන්දර ගිහිල්ලා බලනකොට අනිත් කඩ ඇරලා තියෙන්නේ. ඔව්. ඒ නිසා මේ මොකද මේ කම්මැලිකම? අනිත් පැත්තෙන් අර එක එක මිත්‍යා දෘෂ්ටි. රාහු කාල බලන එකයි. ඉතින් මේවා කිසිම දෙයක්. ඊළඟ එක තමයි අපල. අයියෝ ළමයින්ට මේ මුකුත් මේ කරදරයක් වුණ ගමන් එක්කෝ කරදරේ වෙලා තියෙන මේ අපි කරපු අකුසල කර්මයන් නිසා නෙමෙයි. සම්පූර්ණ ගේම් එක ගහලා තියෙන සෙනසුරානේ. එහි ඉඳලා ඌ ගහන්නේ මෙහෙට ගේම් එක අපේ පොඩි එකාට. එහෙම නැත්නම් අඟහරු ගහනවා මේ පොඩි එකාට කකුල කැඩෙන්නම ගහනවා. බලනකොට මේ අපි විසින් සංසාරේ සතෙක්ගේ කකුලක් කඩලා ඒක කේස් එකන්නේ මේ බලපාලා තියෙන. එහි ඉඳලා අඟහරු ගහනවා හරියට ටාගට් කරලා ගහනවානේ. අම්මෝ මේ අම්මල ගාව තියෙන කෙහෙල්මල් මිත්‍යා දෘෂ්ටි. පුදුම මිත්‍යා දෘෂ්ටි තෝගයක් තියෙන. අර දරුවගේ කොඳු නාරටිය කඩලම දානවා. චප්ප කරලා දානවා. දැන් මේ ආයතනවල ඉන්න අම්මලත් එහෙම වෙන්න පුළුවන්. අර චූටි එක දැන් මේ ඇවිල්ලා ඉන්නේ හරි සුපිරි පොඩි ළමයානේ. දැන් ඔය ෆ්‍රෙෂ් ඉන්නේ. ඔය පොඩි ළමයාව සම්පූර්ණ ඔළුවට මිත්‍යා දෘෂ්ටි දාලා ළමයෝ යාට අපලයි අගුණයි. මේ කාලේ කේන්දරේ මෙහෙමයි කියන්නේ කියලා කාලම දානවා. බුදු කෙනෙකුගේ ධර්මයක් දෙන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජංකේමං ඒතම් මංගල මුත්තම. මංගල සූත්‍රයත් පැල් බැඳගෙන කියනවා මේ අච්චාරු හැලිය. එතකොට දැන් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියලා අටලෝ දහමක් තියෙනවා කියලා. මේ අටලෝ දහමටනේ මේ අපිට එක එක දේවල් වෙන්නේ. දැන් අඟහරුගේ කේස් එකකට හෝ සෙනසුරුගේ කේස් එකකට සිකුරුගේ කේස් එක නෙමෙයි වෙන්නේ අටලෝ දහමටනේ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරා මංගල සූත්‍රයේදී පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. යම් කිසි කෙනෙක් අටලෝ දහමේදී කම්පාන වී ඉන්නවනම් ඒක අශෝකං ශෝක රහිතව ඉන්නවනම් විරජං කේමං ඒ කෙලෙස් වලින් මිදෙනවනම් ඒක මංගල කාරණයක් කියලා. දැන් මහලුකුට කියනවා බලන්න එපා ගෙවල් වල පැල් බැඳගෙන තුන් සූත්‍රයක් කියනවා මංගල සූත්‍රයක් කියනවා කියවත් ගන්නවා මහපිරිතුත් කියනවා. හැබැයි පිළිගන්නේ එත ලංකාවේ ඉන්න බහුතරය බෞද්ධයෝ කියන්නේ හොර බෞද්ධයෝ ටිකක් ඉන්නේ. අහිංසක හොර. අහිංසක හොර කියලා මන් දාන්නේ මේ ඇත්තටම මේ දැනගෙන කරනව නෙමේ. ඉතින් මමත් අහුවෙලා හිටියි. දැන් අපි ඕවනේ කරේ. දැන් විශ්වවිද්‍යාලයක් ඇතුළේ ඉඳලා එළියට බහිනවා කිව්වම ටයිම් බලලා කොච්චර තියෙන මිත්‍යා දෘෂ්ටියක්ද? දැනටත් මිත්‍යා දෘෂ්ටි ඕවා කරනවා ඇති විශ්වවිද්‍යාලවලත් ඉන්න අය. ඔව්. හැබැයි ડોක්ටර්. හැබැයි ඉංජිනේර. හැබැයි ආචාර්ය මහාචාර්ය. හැබැයි අරව තමයි ඔළුවේ තියෙන්නේ. ඒ නිසා බුදු කෙනෙකුගේ ධර්මය කියන්නේ හරි නිදහස්. එළියට බහලා යන්න ටග් ඕන වෙලාවක ගියාකි. මේ හිතෙනවා ගමනක් යන්න වෙලාව ගියද බස් එක තියෙන්නේ. නෑ එළියට ගියා. තමන්ගේ කුසලා කුසල කර්මානුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. අනිත් එක අපි කරපු යම් අකුසලයක් තියෙනවා නම් කුසලයෙන් වහන්න පුළුවන්. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටී යති. සෝයිමන් ලෝකං පබාසේති අබ්බාමුත්තෝ චන්දිමා. දැන් අඟුලිමාල මිනිස්සු 1000කට වඩා මැරුවා. බුදුරජාන් වහන්සේ දේශනා කරා අඟුලිමාල මරපු අය ඉතින් මැරුවා තමයි. ආයෙකින් කරන්න දෙයක් නැහැ. පණ දෙන්න බෑ. ඔබ විසින් දැන් නිවැරදි මාවතේ ගමන් කරන්න ඔබට පුළුවන් අලුතෙන් ගොඩනැගෙන්න. එතකොට ඔබගේ අකුසල් යට වෙලා යනවා. හරියට ඔබ වලා ගැබින් මිදුණු පුන්සඳක් වගේ බබලනවා. දැන් ඒක තමයි ඇත්ත කතාව. එතකොට දැන් මේ අපල කැලලක් දාගෙන මේ මිනිස්සේ සම්පූර්ණ අන්ධ වෙලා ඉන්නේ. අපිට තියෙන්නේ පින්දහම් කටයුතු කරගෙන යන්න. මරණ එක කොයි වෙලේ වෙයිද දන්නේ නැහැ. අනිත් එක අපි මේ පළවෙනි වතාවට මැරෙන්නේ නැවෙන්නේ. දැන් සංයුත්තනිකායේ
තින් සමන්ත වගේ සූත්‍රවලද කිවිලා තියෙනවා මනුස්සේ හරකෙක් වෙලා ඉපදිලා බෙල්ල කපද්දි ගලපුල්ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට කීපාරක් හරක් වෙලා ඉපදිලා මැරලා ගිහිල්ලා තියෙනවා. මී හරක් වෙලත් ඒ වගේ. එතකොට එළුව බැටළුව වෙලත් ඒ වගේ. කුකුල්ලු වෙලත් ඒ වගේ. ඉතින් ඒකයි ඇත්ත කතාව. එතකොට අපි මේ ධර්මයේ දන්නේ නැතිකම නිසා සම්පූර්ණ එක එක මිත්‍යා දෘෂ්ටි වල හිර වෙලා දරුවන්ගේ කොඳුන අරටි කඩලා මේ අම්මලා තමයි වැඩිපුර මේක කරන්නේ. තාත්තලා නම් ටිකක් අඩුයි. අන්තිමේ තාත්තවත් ඉතින් අල්ල ගන්නවා. ඒ නිසා බුදු කෙනෙකුගේ ධර්මයේ දැන් මට මේ මං අර ඉතිහාස කතාවට ආපු නිසා මට තව කරුණු ටිකක් කියන්න තිබුණා. කාලය මදි වුණා. නමුත් ඒ ඉතිහාසයේ මං කියපු එක හොඳයි. මොකද එතකොට තමයි කට්ටියට මේක තහවුරු වෙන්නේ ඇත්තටම කොහොමද මේක ආවේ කියලා. ඒ නිසා අද දවසේදී මම මේ දෙරණ අසපුව ශ්‍රවණය කරපු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි මේක පැහැදිලි කරා මේ හාමුදුරුව මේ වැරදි කරා කියලා මේ වැරදි මතයක් ගෙනාවා කියලා කියන්නෙන් එපා. ඔබ කියවල බලන්න මං කියන දේ ඇත්තද කියලා. ඒක තමයි බුද්ධ වචනේ. ඒ නිසා මේ බුද්ධ වචනේ පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ සරණ ගිහිලා මිත්‍යා දෘෂ්ටි බැහැර කරලා සම්මාදිට්ඨියට ඇවිල්ලා සුගති මාර්ගයේ සකස් කරගෙන මෙලව පරලව ජයගන්න උත්සාහ කරන්න. ඔබ සෑම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් වැඩසටහන මෙහෙයවපු අපේ ගයන් මහත්මයා නිෂ්පාදිකා තුමියන්ලා ඇතුළු හැම දිනාටම සෙත්පතමින් වැඩසටහන මම ආශිර්වාද කරමින් මගේ අනුශාසනාව සමාප්ත කරනවා. එහෙම පෑම්තුරුනේ. ඇත්තටම මිත්‍යාවට තිත වෙන් කරන්න ඔබට කොහොමද වපසරිය වෙන් කරගන්න ඕනේ කියලා ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ දේශනා කළා. දැන් අම්මිතාත්‍ය අසපුව ධර්ම සාකච්ඡාවෙත් අපේ අරමුණ ඔබ නොයෙකුත් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරන බොහොමයක් ගුවන්විදුලි නාලිකාවලින්. හැබැයි ලංකාවේ අංක එකේ ගුවන්විදුලි නාලිකාව විදිහට FM දෙරණ අපගේ යුතුයකමක් තිබෙනවා මිත්‍යාවට තිත තබන්න. ඉතින් මේ සඳහා අපගේ ශ්‍රාවකයන් වෙන දෑබරු ඔබට ඔබ නොදන්න කරුණු කාරණා ධර්මයේ තුලින් ඔබට මගහැරලා දෙන කරුණු කාරණා සියල්ල නැවත වටහා දෙන්න තමයි අසපුව ධර්ම සාකච්ඡාව හැම නැත්තම් ධර්මයේ තුලින් ජීවිතය දකින්න හැටි මේ අසපුව ධර්ම සාකච්ඡාවෙන් ඔබට දේශනා කරන්නේ. වැඩමුවා වදාළ කදාන පොල්පිටි මෝකලාන අශෝකාරාම වාසී කඩවත මාවර මණ්ඩියේ සිරි ගෞතම සදහම් ආරාමේ ප්‍රධාන අනුශාසක හිටපු විශ්වවිද්‍යාල කථික ආචාර්ය සිරි විමල සිරි ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය පූජපාද ශාස්ත්‍රපති පොල්පිටි මෝකලානේ පඤ්ඤාසිරි නායක ස්වාමීන් වහන්සේට දෙන මාධ්‍යාලයේ ගෞරවනීය පුණ්‍යානුමෝදනා වෙන් කරන මං හිතන්නේ අපේ අම්මල තාත්තලාට දුවල පුතාලට හිතන්න තැනක් වෙන් කරා. ඔබ රාහු කාලයේ බලලා එහෙම නැත්තම් මේ නොයෙකුත් මිත්‍යා දෘෂ්ටික මතවල ඉඳලා ඔබේ දරුවා විභාගයට ගිහිල්ලා ඒ වෙලාවේ වැඩක් කරන්න සුදුසු නැත්තම් ඔබේ දරුවා විභාගේ ලියන්න නැතුව හිටියොත් ෆේල් වෙන්නේ අසමත් වෙන්නේ ඔබේ දරුවයි. හැබැයි මේ සියල්ල මගහැරගෙන හොඳට පාඩම් කරපු දරුවා සියල්ල අමතක කරලා කිසිම වෙලාවක් බලන්න නැතුව ඔහු ගිහිල්ලා නියමිත වෙලාවට විභාගයට වාඩිලා ලිව්වනම් ඔහු ජයග්‍රහණය කරනවා. මං හිතන්නේ අපේ හැමදෙරු පෙන්වා දුන්නු ඒ නිදසුනම ඇති ඔබට මේ සියල්ල වටහා ගන්න. අදට අසපු ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. ඔබට මේ සියලුම ධර්ම කරුණු කාරණා සෑම සති අන්තයකදීම අසපු ධර්ම සාකච්ඡාවෙන් රැගෙනන්නට අප සූදානම් වෙන්නවා. අදට අසපු ධර්ම සාකච්ඡාව මෙතකින් නිමා කරනවා. හමුවෙමු ලබන සති අන්තයේදී මෙවැනිම උතුම් වූ ධර්ම කරුණු කාරණා ඔබට විග්‍රහ කර දෙන අසපු ධර්ම සාකච්ඡාවෙන් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබට හැම දිනාට මතක් කරනවා මේ සියලුම ධර්ම කරුණු කාරණා නැවත ශ්‍රවණය කරන්න අවශ්‍ය නම් www.fmdena.lk කියන වෙබ් අඩවියට පිවිසෙන්න. එහිදී ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට පිවිසලා නැවත මේ ධර්ම කරුණු කාරණා ශ්‍රවණය කරන්න. හමු වෙමු අපේ සතියන්තේ. තෙරුවන් සරණයි. ධර්මයේ තුලින් ජීවිතය දකින්න. FM දෙරණ අසපුව ධර්ම සාකච්ඡාව.